හෙලෝ 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 ඔන්න අද උදේම අපි ගමනක් යන්නයි මේ ලෑස්ති වෙන්නේ මෙන්න මෙයාට අද උදේම නැගිටලා බලන්නකො තව කවුද අපිත් එක්ක යන්නේ කියලා ආච්චි සීයි අද අපි මේ උදේම යන්නේ අයිස්ක්‍රීම් කන්න ඉතින් අද ස්පෙෂල් අයිස්ක්‍රීම් එකක් කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ අලුතින්ම දාපු රෝල්ඩ් අයිස්ක්‍රීම් ෂොප් එකේ පළවෙනි අයිස්ක්‍රීම් එක තමයි මේක ඉතින් මේ මගේ නංගි මල්ලි මේ ඉන්නේ නංගිගේ තාත්තා. එතකොට මේ ඉන්නේ නංගිගේ අම්මා. ඉතින් නංගි මල්ලි එකතු වෙලා අලුතින් අයිස්ක්‍රීම් ෂොප් එකක් දැම්මා. අද තමයි ඕපන් කරේ. ඉතින් අද අපි ඔයාලට පෙන්නන්නේ මෙතන. නංගි මේ හදන්න ලෑස්ති වෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් හදන රසම රස අයිස්ක්‍රීම් එකක්. මේ අයිස්ක්‍රීම් වල තියෙන විශේෂත්වය තමයි අපේ චොයිස් එකට ඒ වෙලාවෙම තමයි ගොඩක් ෆ්‍රෙෂ් විදිහට මේ අයිස්ක්‍රීම්ස් හදන්නේ. මේක ලංකාවට නම් ටිකක් අලුත් කන්සෙප්ට් එකක්. හැබැයි ඉතින් ඔයාලා දැකලත් ඇති. මේ තියෙන්නේ මෙනු එක. එතකොට මෙන්න මෙතන හදන්නේ රටේදී කකුරුයි දාලා හදන අලුත්ම විදිහේ අයිස්ක්‍රීම් එකක්. සමහර විට ඔයාලා මේක කලින් මේ වගේ අයිස්ක්‍රීම් එකක් ටේස්ට් කරලත් නැතුව ඇති. මේ වගේ අලුත් අලුත් රසවල් ගොඩක් මේ රෝල්ඩ් අයිස්ක්‍රීම් ෂොප් එකේ තියෙනවා. බලන්නකො නිකන් කොත්තුවක් හදනවා වගේ නේද? හරියට වැඩ. ඉතින් මේ රෝඩ් අයිස්ක්‍රීම් ෂොප් එක තියෙන්නේ මරීන් ඩ්‍රයිව් එකේ. අපි ඉතින් නිතර යන එන තැනක් නේ. හොයාගන්න නම් අමාරු නෑ. ඔයාලා දන්නවනේ චායි වාලා එක. එතනම තමයි මේ රෝඩ් අයිස්ක්‍රීම් ෂොප් එකක් තියෙන්නේ. ඉතින් නංගිටයි මල්ලිටයි සපෝට් කරන්න අපේ ෆැමිලීස් වෙලා යයි. එයාලගේ යාළුවෝයි අද උදේම එතනට ආවා. තියෙන්නේ මං ගත්ත අයිස්ක්‍රීම් එක. මේ අයිස්ක්‍රීම් එකේ තියෙන්නේ මයිලෝ ඇන් නටෙලා. හරිම රසයි. මං ආසම දෙකක් තමයි මයිලෝයි නටෙලායි. මේ අම්මයි තාත්තයි ගත්තේ මේ ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරීස් දාලා හදන අයිස්ක්‍රීම් එක. මෙයාට නම් ඉතින් කොච්චර අයිස්ක්‍රීම් කෑවත් මදි. අයියෝ ඇඟේ තලා ගත්තා. වෙන දේවල් කන්න බැරි වුණාට අයිස්ක්‍රීම් නම් රස කර කර කන්න කායට පුළුවන්. ඉතින් ඔයාලත් මරීන් ඩ්‍රයිව් එකේ යන්නේ ගමන් ෆ්‍රෙෂ්ලි හදන රෝල්ඩ් අයිස්ක්‍රීම් එකක රස බලන්න මෙතනට එන්න. කාලා බලලා රස කොහොමද කියලා ඔන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අපිටත් කියන්න අමතක කරන්න එපා.